වැරදිවැදිකින් පාඩමනේ අපි දැන් කරගෙන ඉන්නේ නේද? මොකලන්ට හැමදාම ගාරුවාද අධ්‍යාපනික පන්දේ මේ වැරදිවැදිකින් ටික ඉවර කරන්නනේ. සාමාන්‍ය පන්දේ අපේ සෙන්සුරා දිලිද යනවනේ. එනම් බුදේ අපි ගිය සතිය වැරදිවැදිකින් පටන් ගත්තා. හරිද? ගිය අඟහරුවාද අපි වැරදිවැදිකින් පටන් ගත්තානේ. හරි. එන අද මං ගිය සතිය එක ගානක් හැදුවා. 107 හදලා ඔයගලන්ට දුන්නා 108 ගෙදරදි කරන්න කියලා. මතකයිනේ? හරි. ද 108 ප්‍රශ්නේ ගෙදරදි කරන්න කියලා දුන්නා 2019 අගෝස්තු ප්‍රශ්නේ. ඒ කියන්නේ ගිය මේ අවුරුද්දට කලින් අවුරුදු විභාග ප්‍රශ්න ඔය. හරි. බානුදේ ගෙදරදි හදපු කට්ටිය හරිද කියලා අනිත් කට්ටිය දැන් හදමු. ගෙදරදි හදපු කට්ටිය හරිද කියලා බලන්න. ඉතින් අනිත් කට්ටිය හදපු නැති කට්ටිය දැන් හදමු. හරි. ගෙදරදි හදපු කට්ටිය හරිද කියලා බලලා හදල නැත්තම් පුතේ දැන් මාත් එක්ක හදමු. හරි. එන්නකෝ ලෑස්ති වෙන්නකෝ එහෙනම් පාඩමට. හරිද? හරි. එහෙනම් බලමු දැන් පාඩම 108. අනුත්තේ ඔක්කොලා අභ්‍යාසංග 108 2019 ඒලෙවල් දීපු වැරද්ද දෙක. හරි. ඇන්දන පොඩ් ජර්නල් එකක් ඉස්සලම. හරි. 108 මං ඉදිරි කරන්න කිව්වා පොඩ් ජර්නල් එකක් ඇන්දුවද කියලා බලන්න. හරි. කොහොම පොදු ජර්නල් එක කියලා ඇන්දලා ඇති. වැරදි ගණක හදන්න තියෙන්නේ A1 B1. ඒ වරද බලන්න පුතේ. හරි බලන්න A1 බලන්න. හරි නේද? ලැස්ති නේද? බලන්න A 2020 මාර්තු මාසයේ සඳහා විකුරුම් ජර්නලේ එකතුව 540 නායකති පාලන ක්‍රමයට විකුරුම් ක්‍රමයට 450 ලෙස පිටපත් කර ඇත. දෙ විකුණුම් ජර්නල් එකතුව ගිනුම් ගත වෙන්න ඕනේ කොහමද? අපි විකුණුම් ජර්නල් එකතුවනේ බුදේ හරබැර කරන්නේ මතකයිනේ විකුණුම් ජර්නල් එකතුව ගිනුම් ගත වෙන්න ඕනේ. විකුණුම් ගිනුමට බැර වෙලා විකුණුම් ගිනුමට බැර වෙලා එක හර වෙන්න ඕනේ කොහෙදද? නායකති පාලන ගිනුමට. බුදේ විකුණුම් ජර්නල් හරි එකතුව කීයද? 540,000යි. හරි විකුණුම් ජර්නල් හරි එකතුව 540,000යි. එහෙනම් මොකද විකුණුම් ජර්නල් 540,000 බැර වෙලා ඒක නායකති පාලන ගිනුමට හර වෙන්න ඕනේ 540,000යි කියලා. නමුත් ඔහොම වෙලා නැහැ. ඇයි නැහැ කියලා කියන්නේ? මොකද විකුණුම් ජර්නල් හරි එකතුව 540,000යි. ඒක විකුණුම් ගිනුම බැර වෙලා නායකති පාලන ගිනුම හර වෙන්න ඕනේ 540,000. හරි? නමුත් ඔහොම වෙලා නැහැ. වෙලා තියෙන්නේ මෙහෙම වෙලා නැහැ පුතේ. මේ ඉලක්කම් දෙක මාරු වෙලා ණයගති පාලන ගිණුමේ ලියලා තියෙන්නේ විකුණුම් ගිණුමේ ලියලා තියෙන්නේ 450 කියලා. ඒ කියන්නේ මෙතනත් දර කරලා තියෙන්නේ 450,000යි. මෙතනත් හර කරලා තියෙන්නේ 450,000යි. ඒ තැන් දෙකේම හර බැර කරලා තියෙන්නේ 450,000. ඒ කියන්නේ පුතේ බැර කරපු ගානම හර කරලා. හරයි බැරයි අසමාන නැහැ. එහෙනම් මට කියන්න මේ වැරද්දට මොන ගිණුමක් සම්බන්ධ වෙන්නේ නැද්ද පුතේ? හරයි බරයි අසමාන නෑ නේද? එහෙනම් මේ වැරද්ද හදන්න කලින් මොන ගිනුමේ කීයක්වත් නැද්ද කියන්න? අවිනිශ්චිත ගිනුමේ කීයක්වත් නැහැ. එහෙනම් මේ වැරද්ද පුතේ අවිනිශ්චිත ගිනුම සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙනම් කොහොමද පුතේ මේ වැරද්ද හදන්නේ කියන්න? කොහොමද නම් මේ වැරද්ද හදන්නේ? පුතේ 540ට 450 කියන්නේ 90,000 අඩු වෙන්නේ නේද? එහෙනම් ඒක ලියන්න ඕනේ විකුණුම් ගිනුම බැර 90,000යි නායකති පාලන ගිනුම අර 90,000යි. එහෙනම් පුතේ ඔයාගේ දරදි ලියලා තියෙන්න ඕනේ කොහොමද? බාන හරි ලිව්වද කියලා නායකති පාලන ගිනුම අර 90,000යි විකුණුම් ගිනුම් බැර 90,000යි. හරි ලියනනම් හොඳයි. ඒකේ උත්තරේ එන්න ඕනේ නායකති පාලන ගිනුම අර 90,000යි. උඩ දකුණු දෙල් ලියන්න විකුණුම් ගිනුම බැර 90,000යි. නායකති පාලන ගිනුම අර 90,000යි විකුණුම් ගිනුම බැර 90,000යි.
නායක ඇති පාලන ගිණුම අර 90000යි විකුණුම් ගිණුම් බැර 90000යි නායක ඇති පාලන ගිණුම අර 90000යි විකුණුම් ගිණුම් බැර 90000යි නායක ඇති පාලන ගිණුම අර 90000යි විකුණුම් ගිණුම් බැර 90000යි සංලක්ෂේ විකුණුම් ජයන්ල එකතුව විකුණුම් ජයන්ල එකතුව 540000 विक्रम जैन लेकत्व पालनाक्षादरिस दाह हार लक्ष पनास दाह के लिए से गिनूंगा तक भीम निवृत्ति क्रीम विक्रम जैन लेकत्व विक्रम जैन लेकत्व पालनाक्षादरिस दाह हार लक्ष पनास दाह के लिए सतान क्रीम निवृत्ति क्रीम पहले निवृत्ति उपकरण में विक्रम जैन लेकत्व विक्रम जैन ले सर विक्रम जैन ले कतु आडवें सटान नी में ये दिखाने के लिए कौन है अरे मत कर विक्रम जैन ले आडवें सटान नी में के लिए दिबत थारी है विक्रम जैन ले आडवें सटान नी में निवेदित करी में के लिए दिबत सीर सिया खारी विक्रम जैन ले आडवें सटान नी में निवेदित करी में के लिए दिबत सीर सिया खारी अरे तो पहले तो कोड़ में විකුරුම් ජයන්ලේ අඩුවෙන් සටහන් වීම නිවැරදි කිරීම කියලා තිබ්බත් 100%ම හරි. හරි. බලන්න ඊළඟ එක. දැන් පුතේ අපි හේතු වැරද දෙකයි තියෙන මේ හෝම්වර්ක් එක බලන්න පුතේ. අභ්‍යාස අංක 108 A1 හරි B1. පුතේ A1 හරි විදිහට හොඳයි. B1 බලන්න. නායකයන්ට ලබා දුන් වට්ටම්. ලබා දුන් වට්ටම් කියන්නේ පුතේ දුන් වට්ටම් කියන එක. දුන් වට්ටම් 10000ක් නායකයන් ලබා දුන් 10000ක වට්ටම දුන් වට්ටම් ගිනවල 1000ක් ලෙස හරකර තිබි කෙසේවද මේ වටනකම නිවැරදිව නායකති පාලනය වෙන පිටපත් කර තිබිනි හරිද ඒත් හරි බුදේ සංලක්ෂිත එහෙම ලිව්වත් හරි මට සංලක්ෂයක් වෙවල තියෙන බුදේ ඒකත් හරි විකුරුම් ජයන් ලේකතුව විකුරුම් ගිනු වඩා නායකති පාලෙන් වඩා අඩුවෙන් පිටපත් කර තිබීම නිවැරදි කියලා කිව්වත් හරි ඈ සිර සියම්ම හරි අවුලක් නැහැ හරි එහෙනම් බලන්න පුතේ ඊළඟ වරද හරි පස්වෙනි වරද බලන්න දෙවෙනි වරද B එක බලන්න පුතේ B එක කියවන්න වරද පුතේ B එකේ වරද කියවන්න නායකයන් ලබා දුන් 10000ක වට්ටම දුන් වට්ටම් කිනුට 1000ක් ලෙස හර කර තිබිනි. කෙසේ වුවද මේ වටනාගම නිවැරදිව නායකති පාලනය වලට පිටපත් කර තිබිනි. මට කියන්න පුතේ දුන් වට්ටමක හරි ඉස්සරහන දුන් වට්ටම් කියන්නේ වියදම අපිට පාඩුවක් අලාභයක්. එහෙනම් පුතේ දුන් වට්ටම් ගිරුගත වෙන්න ඕනේ කොහමද? දුන් වට්ටම් ගිරුගත වෙන්න ඕනේ දුන් වට්ටම් ගිරුමයි අනිත් ගිරු මොකද්ද? නායකයති පාලන ගිණුමයි නේද? උදේ දුන් වට්ටම් වල හරි ඉස්සරහන එන්න ඕනේ. දුන් වට්ටම් ගිණුමට හර වෙලා නායකති පාලන ගිණුමට බැර වෙන්න ඕනේ. කොහොම හරි එක දුන් වට්ටමේ ගාන 10000යිනේ 10000යි. එහෙනම් උදේ 10000 දුන් වට්ටම් හර වෙලා නායකති පාලන බැර වෙන්න ඕන. ඔක තමයි හරි සටහන. දුන් වට්ටම් ගිණුමට 10000ක් හර වෙලා නායකති පාලන ගිණුමට 10000ක් බැර වෙන්න ඕන. ඔක තමයි නිවැරදි සටහන. මේ වගේ පුතේ නායකති පාලනය වල හරියට බැල කළා මෙතන ලියලා තියෙන්නේ 10000යි කියලා නෙමෙයි කීයයි කියලා 10000යි කියලා නායකති පාලනය වල හරියට 10000 බැල කරලා දුන් වට්ටම් කිනුට අරගලලා තියෙන්නේ 10000යි කියලා නෙමෙයි කීයයි කියලා 10000යි කියලා හරය බැරයි සමානද අසමානද පුතේ අසමානයි බැර පැත්තේ 10000ක් කියද්දි හර පැත්තේ තියෙන්නේ කීයද 10000යි ඒ කියන්නේ හර පැත්ත අඩුයි කීයක්ද 9000 එහෙනම් ඒ 9000 දැන්ට තියෙන මොන ගිනම ඇතුලේද වැරද්ද නිවැරදි කරන්න කලින් කියන්නේ ඒ 9000 වැරද්ද නිවැරදි කරන්න කලින් තියෙන මොන ගිනම ඇතුලේද අවිනිශ්චිත ගිනුම ඇතුලේ ඉතින් අවිනිශ්චිත ගිනුමේ හරපැත්ත කීයක් තියෙනවද කියලා කියන්න මට 9000 9000යි හරියටම හරියුනේ පාඩේ එක තේරුණාද අවිනිශ්චිත ගිනුමේ හරපැත්තේ 9000ක් තියෙනවා කියලා තේරුණා නම්ද ගොඩක් හොඳයි ඉතින් මේක තේරෙන්න ඕනේ හරි නේද අවිනිශ්චිත ගිනුමේ හර පැත්තේ 9000ක් තියෙනවා. එහෙනම් මට කියන්න මේ වැරද්ද හදන්නේ කොහමද? දේ අවිනිශ්චිත ගිනුමේ තියෙන මේ 9000 අවිනිශ්චිත ගිනුමෙන් අයින් වෙන්න බෑ නේද? කොහොමද ඒක අවිනිශ්චිත ගිනුමෙන් අයින් වෙන්නේ?
අවිනිශ්චිත කිනුම බැරනම 1000යි කොටද හර වෙන්නේ ඒක දුන්වත්තම් කිනුම හර 9යි ලියන්න දීපුණේද කට්ටිය ලියන්න පුතේ හදපු කට්ටිය හරිද කියලා බලන්න කට්ටිය ලියන්න b කියලා දාලා b කියලා දාලා ලියන්න දුන්වත්තම් කිනුම හර දුන්වත්තම් කිනුම හර 9000යි අවිනිශ්චිත කිනුම බැර 9000යි දුන්වත්තම් කිනුම හර 9000යි අවිනිශ්චිත කිනුම බැර 9000යි දුන්වත්තම් කිනුම හර 9000යි අවිනිශ්චිත කිනුම බැර 9000යි හරිද निवर्दिकीम දුන්වට්ටම් කිනුමට අඩුවෙන් පිටපත් කර තිබීම නිවැරදි කිරීම अभ्यास आश्रिगे व्यापारे विस्से तुनाए पीलकना शेष परीक्षम समनोवीय हर आश्रिगे व्यापारे ददासी तुनाए पीलकना शेष परीक्षम समनोवीय ऐ वेनस अविनिष्ट गिनुमे विसिपंदाग बरशेषया क्विय पासुकल विमर्शेदी पहस्दान दोष अंदुनागेन एत एवा निवर्दिक्रीम पास शेष परीक्षम तुलने विय मेघोल लागे हरय बरय असमान वेला बेरपेत्त अडुवेला विसिपंदास देसीया एक अविनिष्ट गिन दाला मे को दाला वेरदी दहाया दीला मे वेरदाय हदा जन लिया कि अरे एंतगा पोजन लिया एंतगा पोजन लिया इकसी नमेकी पोजन लिया अभ्यास इकसी नमेकी पोजन लिया अभ्यास अभ्यास किसी नाम पूजे दुखमला अरे पलवी वारद एक्जल पलवी वारद एक පාලුස්දා ගැනුම් ඉන්වෙසියා පොත්වලින් මගේ හරි ඇත. උදේ ගැනුම් ඉන්වෙසිය මුලින්ම ලියන්න ඕනේ ගැනුම් ජර්නල්.
ගැනුම් ජර්නල් එකතුව තමයි ගැනුම් ගිනුම හර නහින් පාන ගිනුම් බැර වෙන්නේ මේක පුතේ ලියලම නැහැ පුතේ ගැනුම් ජර්නලේ ලියලම නැහැ ඒ කියන්නේ මේක හර වෙලත් නැහැ බැර වෙලත් නැහැ මේක පුතේ ගැනුම් ජර්නලේ ලියුණා නම් මේ 15000 ලියවෙන්නේ ගැනුම් ගිනුම හර ගැනුම් ගිනුම හර ගැනුම් ගිනුම හර නහින් පාන ගිනුම් බැර පුතේ මේක ගැනුම් ජර්නලේ ලියුණා නම් ගැනුම් ජර්නල් එකතුව ගැනුම් ජර්නල් එකතුව ගැනුම් ගිනුම හර නහින් පාන ගිනුම් බැර හරිද ගැනුම් ගිනුම හර නහින් පාන ගිනුම් බැර එකතුව හරිද නමුත් මේ ගැනුම් ජර්නල් එකතුව අපිට දීලා එකතුව කියන්නේ මේ ගැනුම් ජර්නල් මේක ලියලා නැහැ ඒ කියන්නේ මේ ගැනුම් ගිනුම හර වෙලත් නැහැ නහින් පාන බැර වෙලත් නැහැ හරය බැරයි අසමාන නැහැ එහෙනම් මේ වැරද්දට මොන ගිනුමක් සම්බන්ධ නැද්ද පුතේ අවිනිශ්චිත ගිනුමක් සම්බන්ධ නැහැ එහෙනම් මේ වරද අලුතෙන්ම ලියන්න තියෙන්නේ කොහොමද ලියන්නේ ගැනුම් හර නහින් පාලන ගිනුම බැර ලියන්න ගැනුම් ගිනුම හර 15000යි ගැනුම් ගිනුම හර 15000යි පළවෙනි වරද ලියන්න ගැනුම් ගිනුම හර 15000යි නයිමි පාලන ගිනුම බැර 15000යි ගැනුම් ගිනුම හර 15000යි නාහිමි පාලන ගිනුම් බැර 15000යි ගැනුම් ගිනුම හර 15000යි නාහිමි පාලන ගිනුම බැර 15000යි ගැනුම් ගිනුම හර 15000යි නාහිමි පාලන ගිනුම බැර 15000යි හරිද දෙබාන තුන්වෙනි එක දෙවනි වරද දෙක පුතේ 109 දෙක බලන්න 109 දෙක ඊළඟ බලන්න හරි දෙවැනි එක බලන්න පුතේ ඔක්කොමලා දෙක ගැනුම් පොත එකතු කිරීමේදී 5000ක් වැඩියෙන් එකතු වී ඇත පුතේ ගැනුම් පොත කියන්නේ ගැනුම් ජර්නලේ නේද ගැනුම් පොත කියන්නේ ගැනුම් ජර්නලේ ගැනුම් ජර්නලේ එකතුව තමයි දැන් ඉස්සෙල්ලා වගේම ගැනුම් ජර්නලේ පුතේ එකතුව තමයි අපි ගැනුම් ගිනුම හර කරලා ගැනුම් ජර්නල් එකතුව තමයි ගැනුම් ගිනුම හර ගැනුම් ගේ ජර්නල් එකතුව තමයි ගැනුම් ගිනුම හර නහින් පාලන බැර වෙන්නේ හරි ගැනුම් ජර්නල් එකතුව තමයි ගැනුම් හර නහින් පාලන බැර වෙන්නේ හරිද? උදේ ගැනුම් ජර්නල් එකතුව තමයි. උදේ උඩේකේ සල්ලක්ෂ කිව්වේ නැද්ද දෙවෙනිකේ මම? දෙවෙනිකේ සල්ලක්ෂ කිව්වේ නැද්ද? දෙවෙනිකේ සල්ලක්ෂ ලියන්න මගහැරුණු ගැනුම් ඉන්වොයිස් සටහන් කිරීම. දෙවෙනිකේ සල්ලක්ෂ ලියන්න මගහැරුණු ගැනුම් ඉන්වොයිස් සටහන් කිරීම. මගහැරුණු ගැනුම් ඉන්වොයිස් සටහන් කිරීම. හරි මගහැරුණු ගැනුම් ඉන්වොයිස් සටහන් කිරීම හරි ලිවනේ සල්ලක්ෂය දැන් බලමු දෙවෙනි එක දෙවෙනි වරද බලන්න එක්කපට බලන්න දෙවෙනි වරද බලන්න
ගැනුම් පොත උදේ ගැනුම් පොත කියන්නේ ගැනුම් ජර්නල් එක වෙන තවත් නමක් ජර්නල් එක පුදයක් පොත් කියලා කියනවා ගැනුම් පොත එහෙම නැත්නම් ගැනුම් ජර්නල් එක කියන්නේ එකමයි ගැනුම් පොත එහෙම නැත්නම් ගැනුම් ජර්නල් එකතු කරගෙන 5000ක් වැඩියෙන් එකතු වෙලා උදේ ගැනුම් ජර්නල් එක මෙහෙම ගැනුම් ජර්නල් එක එකතු වෙන්නේ අපි හරබර කරන්නේ මෙන්න මේ එකතු වෙන්නේ මෙතන 5000ක් වැඩියෙන් එකතු වෙලා එහෙනම් ගැනුම් ගිරමටත් 5000ක් වැඩියෙන් එකතු වෙනවා නායිමි පාලන ගිරමටත් 5000ක් වැඩියෙන් බැර වෙනවා ගිරුම් දෙකම වර්ධිනව නේද ගැනුම් ගිරමටත් 5000ක් වැඩියෙන් අර වෙලා තියෙනවා නායිම් පාලන ගිරමටත් වැඩිපුර 5000ක් බැර වෙලා තියෙනවා ඔකනේ වරද රයිට් මට කියන්න වැරදි නමුත් හරයි බැරයි සමානයි නේද එහෙනම් මේ වැරද්දල මොන ගිරමත් සම්බන්ධ වෙන්නේ නැද්ද පුතේ අවිනිශ්චිත ගිරමත් සම්බන්ධ වෙන්නේ නැහැ දෙවනි වරදවත් පුතේ අවිනිශ්චිත ගිරමත් සම්බන්ධ වෙන්නේ නැහැ කොහොමද අපි වරද හදන්නේ එහෙනම් ගැනුම් ගිරමට වැඩිපුර වෙච්ච හර වෙච්ච 5000 බැර කරනවා නායිම් පාලන ගිරමට 5000 හර කරනවා ලියන්න සංලක්ෂේ නායිමි පාලන ගිරම හර 5000යි ගැනුම් ගිනුම් බැර 5000යි සංලක්ෂේ ලියන්න නායිමි පාලන ගිරම හර 5000යි ජනසාර ලියන්න නායිමි පාලන ගිරම හර 5000යි ගැනුම් ගිනුම බැර 5000යි ගැනුම් ගිනුම බැර 5000යි නායිමි පාලන ගිනුම හර 5000යි නායිමි පාලන ගිනුම හර 5000යි ගැනුම් ගිනුම බැර 5000යි නායිමි පාලන ගිනුම හර 5000යි ගැනුම් ගිනුම බැර 5000යි සංලක්ෂේ ගැනුම් ජර්නලේ වැඩියෙන් එකතු වීම නිවැරදි කිරීම ගැනුම් ජර්නලේ වැඩියෙන් එකතු වීම නිවැරදි කිරීම ගැනුම් ජර්නලය වැඩියෙන් එකතු වීම නිවැරදි කිරීම හරි ගැනුම් ජර්නලේ වැඩියෙන් එකතු වීම නිවැරදි කිරීම ගැනුම් ජර්නලය වැඩියෙන් එකතු වීම නිවැරදි කිරීම मनोजे ආපසු එවුම් ලියන්න ඕනේ ආපසු එවුම් ජර්නල් එක ලියලා තියෙන්නේ විකුණුම් ජර්නල් එක. උදේ ආපසු එවුම් එකක් ආපසු එවුම් ජර්නල් එක ලියන්න ඕනේ. නමුත් මේගොල්ලෝ ලියලා තියෙන්නේ විකුණුම් ජර්නල් එක. මට කියන්න ආපසු එවුම් ජර්නල් එක ලියුණා නම් කොහොමද ගිරුම් ගත වෙන්නේ? ආපසු එවුම් ජර්නල් එක ලිව්වා නම් කොහොමද දෙ ගිරුම් ගත වෙන්නේ? ආපසු එවුමක් නේ. ඒක ආපසු එවුම් ජර්නල් එක ලියුණා නම් කොහොමද ගිරුම් ගත වෙන්නේ? ආපසු එවුම් හරිද ආගෙන ඉන්නකෝ ඉතින් මේ කරන්නේ 109 හරි මේ කරන්නේ 109 ආපසු එවුම් පුදී අපි ගිනුම්ගත කරන්නේ කොහමද ආපසු එවුම් ගිනුමයි ණයගැති පාලන ගිනුමයි හරිද ආපසු එවුම් දේ ආපසු එවුම් ජෙල්ලේ ලියුණා නම් आपसु एवं जेल आपसुम जेल लिया ආපසු යොම් ජෙල්ලේ ලියලා නැහැ. ඒ කියන්නේ මෙහෙම ලියලා නැහැ. ආපසු යොම් හර කරලා ණයගති පාලන ගිනුම් බැර කරලා නැහැ. හරි. ඉතින් අපි මේ කරන්නේ 109 තුන්වෙනි එක. හරි. හරි. මේ සිග්නල් අවුල්ද? හරි.
හරිපතේ බලන්නකෝ හරියයි දෙ මොන හරි ගැටලුවක් තිබ්බොත් රෙකෝඩින් එක දැම්මහම රෙකෝඩින් එකෙන් පොඩ්ඩක් බලන්න එහෙනම් පුතේ 109 3නේ 2000ක ආපසියුම් හරිද ආපසියුම් කියන්නේ ලිව්වා නම් ලියන්නේ ආපසියුම් වර ණයකති පාලන බැර ඒ ආපසියුම් කියන්නේ ලිව්වා නම් නමුත් මේගොල්ලෝ එක ආපසියුම් කියන්නේ නෙමෙයි ලියලා තියෙන්නේ මොන ජර්නල් ලියලා තියෙන්නේ ලියලා තියෙන්නේ විකුණුම් ජර්නලේ ඉතින් ආපසියුම් ජර්නලේ ලියන්න ඕන එක විකුණුම් ජර්නලේ එතකොට දැන් මේක විකුණුම් ජර්නලේ ලිව්වාම එකතු වෙන්නේ විකුණුම් ජර්නලේ එකතු වෙන්නේ නේද එතකොට මේක දැන් ගිණුම් ගත වෙන්නේ මොකක් විදියටද නායට විකුණුමක් විදියට. පුතේ ආපසු එවුම් ජර්නලේ ලියන්න ඕන එක විකුණුම් ජර්නලේ ලියුණාම මේ ගිරුම් ගත වෙන්නේ තනිකරම විකුණුමක් විදියෙන්නේ නේද? විකුණුමක් විදියට. එතකොට දැන් මේ ගිරුම් ගත වෙලා තියෙන්නේ විකුණුම් ජර්නලේ ලියපු නිසා විකුණුම් ජර්නලේ ලියපු නිසා විකුණුම් ජර්නලේ එකතු වෙන්න දැන් ඇවිල්ලා තියෙන්නේ මේක විකුණුම් ගිරුමට බැර වෙලා ණයගති පාලන ගිරුමට ආර වෙලා තියෙන්නේ. පැහැද්ද කතාව? ආපසු යොමු එක ලියන්න ඕනේ ආපසු යොමු ජර්නලේ මේක ආපසු යොමු ජර්නලේ ලියවනම් ලියවෙන්නේ ආපසු යොමු හර ණයකති පාලන බැර හරි මේක ආපසු යොමු ජර්නලේ ලියවනම් ලියවෙන්නේ ආපසු යොමු හර ණයකති පාලන බැර නමුත් පුතේ මේක ආපසු යොමු ජර්නලේ ලියලා නැහැ ලියලා තියෙන්නේ මොන ජර්නලේද විකුණුම් ජර්නලේ ඒක මේක විකුණුම් ජර්නලේ ලියපු නිසා ගිණුම් ගත වෙලා තියෙන්නේ විකුණුම් ගිණුම බැර ණයකති පාලන ගිණුම හර වෙලා නැති තියෙන්නේ වැරදි නමුත් පුතේ හරයි බැරයි සමාන දසමානද කියන හරයි බැරයි සමාන දසමානද දෙක කියන්නකෝ වැරදි නමුත් හරයි බැරයි සමානයි එහෙනම් මේ වැරද්දලත් මොනගිනුමත් සම්බන්ධ වෙන්නේ නැද්ද පුතේ කියන්නේ මේ වැරද්දලත් මොනගිනුමත් සම්බන්ධ වෙන්නේ නැද්ද අවිනිශ්චිත ගිනුම අවිනිශ්චිත ගිනුම මේ වැරද්දට සම්බන්ධ වෙන්නේ නැහැ එහෙනම් කොහොමද පුතේ මේ වැරද්ද හදන්නේ ආගෙන ඉන්න මේ වැරද්ද හදද්දී පුතේ හරියට ලියන්න ඕනේ අපසියුම්මර ණයකති පාන බැර එහෙම ලියලා නැහැ ලියලා තියෙන්නේ විකුණුම් බැර වෙලා ණයකති පාලන හර වෙලා. එහෙනම් ඉස්සලම් මොකද කරන්න ඕනේ? මේ වැරදි ලිපි එක හරි ගස්සන්න ඕනේ නේද? ආගෙන ඉන්න වැරදි ලිපි එක හරි ගස්සන්න ඕනේ. එහෙනම් මේ විකුණුම් බැර ණයකති පාලන හර වෙච්ච එක වැරදි. එහෙනම් විකුණුම් ගිරුමට ආයේ හර කළා 2000 ණයකති පාලන ගිරුමට 2000 බැර කරන්න ඕනේ. ඒතර වැරදි ලිපි එක අයින් කරා. ඇයි? විකුණුම් ජෙල් ලිපි නිසා විකුණුම් බැර ණයකති පාලන හරලා තියෙන එක අයින් කරා. දැන් මේක පුතේ ආපසියුම් ජෙල් ලිව්වනම් හරියට ලියවෙන්න ඕනේ. ආපසියුම් වර නායකති පාලන බැර. එතකොට දැන් නිවැරදි සටහන එන්න ඕනේ කොහමද එහෙනම්? විකුණුම් ගිණුම හර 2000යි ආපසු යොමු ගිණුම හර 2000යි කොහෙද බැර වෙන්නේ? නායකති පාලන ගිණුම බැර 2000යි. පැහැදිලි නේද? හරි ලියන්න එහෙනම් පොජ්ජෙන්ලේ. පොජ්ජෙන්ලේ ලියන්න. පොජ්ජෙන්ලේ ලියන්න 3 විකුණුම් ගිණුම හර 2000යි ආපසු එවුම් ගිනුම හර 2000යි 2000යි ණයගැති පාලන ගිනුම බැර ණයගැති පාලන ගිනුම බැර ඔක්කොම කීයද පුතේ බැර වෙන්නේ කියන්න ණයගැති පාලන ගිනුම ඔක්කොම කීයද බැර වෙන්නේ 4000 ඒ 4000ක් බැරුණේ පුතේ ඩබල් වුණා. ඇයි ඩබල් වුණේ? පුතේ ණයගැති පාලනකට බැර වෙන්න ඕන එක හර වෙලා තිබ්බේ. එතකොට ඒ වැරදි එක අයින් කරන්න එක සැරයක් බැර වුණා. ආයි හරි එක ලියන්න එක සැරයක් බැර වුණා. පුතේ හැමදෙස්සෙම මතක තියාගන්න ගිනුමක පැත්ත මාරු කරලා ලියලා තිබ්බොත් ඒක ඩබල්. මේ ණයගැති පාලනකට බැර වෙන්න ඕන එක හර. ඇයි? අඩු වෙන්න ඕන එක ණයගැතිට එකතු කරලා තිබ්බේ. එතකොට පුතේ වැරද්ද හදද්දි ඩබල් කරන්න වෙනවා. හරි. ඉවරයි පුතේ ඒක. සල්ලක්ෂේ ආපසු එවුම් විකුණුම් ජර්නලේ සටහන් කර තිබීම නිවැරදි කිරීම ආපසු එවුම් විකුණුම් ජර්නලේ සටහන් කර තිබීම නිවැරදි කිරීම ආපසු එවුම් විකුණුම් ජර්නලේ සටහන් කර තිබීම නිවැරදි කිරීම ආපසු එවුම් විකුණුම් ජර්නලේ සටහන් කර තිබීම නිවැරදි කිරීම හරිද ආපසු එවුම් විකුණුම් ජර්නලේ සටහන් කර තිබීම නිවැරදි කිරීම තුනක් ඉවරයි හතරවෙනි එක බලන්න
අපේ හතරවෙනි ගණදෙනුව බලන්න ඔක්කොමලා හතර හතරවෙනි ගණදෙනුව බලන්න දැන් බලන්න හතරවෙනි ගණදෙනුව මොකද කියන්නේ හතරේ ගොඩනැගිලි අලුත් වැඩියා වීදම් 20000 ගොඩනැගිලි ගිරුමට හර කර ඇත ගොඩනැගිලි අලුත් වැඩියා වීදම් 20000 ගොඩනැගිලි ගිරුමට හර කර ඇත මට කියන්න ගොඩනැගිලි අලුත් වැඩියා වීදම අපුදී සල්ලි වලින් ගෙව්වහම කොහොමද ලියන්න ඕනේ ගොඩනැගිලි අලුත් වැඩියා වීදම සල්ලි වලින් ගෙව්වහම කොහොමද ලියන්න ඕනේ දැන් මෙතන සල්ලි වලින් ගෙව්වයි කියලා තමයි හිතන්න වෙන්නේ මුදල් බැර වෙලා කොහෙද හර වෙන්නේ එක ගොඩනැගිලි අලුත් වැඩියා ගිනුමට ගොඩනැගිලි අලුත් වැඩියා කියන්නේ වියදම. ඉතින් ගොඩනැගිලි අලුත් වැඩියාව 20000 මුදලින් ගෙවුවනම් ලියන්න වෙන්නේ මුදල් 20000 බැර කරලා කොහෙද හර වෙන්න ඕනේ මේක? මුදල් 20000 බැර කරලා ගොඩනැගිලි අලුත් වැඩියාවනේ ගෙව්වේ. එහෙනම් කොහෙද හර වෙන්න ඕනේ? ගොඩනැගිලි අලුත් වැඩියා ගිනුම නේද හර වෙන්න ඕනේ? මුදල් බැර වෙනා මේක ගොඩනැගිලි අලුත් වැඩියා ගිනුමට හර වෙන්න ඕනේ. මුදල් බැර වෙලා ගොඩනැගිලි ගිනුමට හර වෙන්න ඕන. නමුත් මුදල් ගිනුමේ අවුලක් කියන්නේ මුදල් හරියට බැර වෙලා. ගොඩනැගිලි අලුත් වැඩියා ගිනුමට මොන වෙලා නැද්ද පුතේ කිය? හර වෙලා නැහැ. මුදල් ගිනුමට බැර වෙලා ගොඩනැගිලි අලුත් වැඩියා වේදන් ගිනුමට හර වෙලා නැහැ. නමුත් කොහෙද ඒගොල්ලෝ හර කරලාද කියන්නේ? ඒගොල්ලෝ ඒක මොන ගිනුමට හර කරලාද? ගොඩනැගිලි ගිනුමට හර කර ඇත කියලා කියනවා. ඒගොල්ලෝ ඒක ගොඩනැගිලි ගිනුමට හර කරලා. ඒ කියන්නේ මුදල් බැර කරලා එක හරි ගොඩනැගිලි අලුත් වැඩියා ගිනුමට හර වෙන්න ඕනේ ගොඩනැගිලි ගිනුමට හර කරලා. මට කියන්න වැරදි මෙතනට හර වෙන්න මෙතනට. හරයි වැරදි වුණාට හරයි බැරයි සමානයි. එහෙනම් මේ වැරද්දට පුතේ මොන ගිනුමක් සම්බන්ධ වෙන්නේ නැද්ද මේ වැරද්දට? මේ වැරද්දට අවිනිශ්චිත ගිනුම සම්බන්ධ වෙන්නේ නැහැ. පැහැදිලි නේද? මේ වරදටත් අවිනිශ්චිත ගිනුම සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙනම් කොහොමද මේ වරද හදන්නේ කියන්න? කොහොමද මේ වරද හදන්නේ එහෙනම්? අවිනිශ්චිත ගිනුමක් නැහැ. අවිනිශ්චිත ගිනුමක් නැහැ. එහෙනම් මේ වරද හදන්නේ කොහොමද? ගොඩනැගිලි ගිනුම බැර 20000යි. ගොඩනැගිලි අලුත් වැඩියාව හර 20000යි. ගොඩනැගිලි ගිනුම බැර 20000යි. ගොඩනැගිලි අලුත් වැඩියා ගිනුම හර 20000යි. මේක නිර්ධාරිත ඉස්සරහන. ලියන්න පොත්ජලයේ. පොත්ජලයේ ලියන්න. ගොඩනැගිලි අලුත් වැඩියා ගිනුම හර 20000යි හතර කියලා දාලා ලියන්න ගොඩනැගිලි අලුත් වැඩියා ගිනුම හර 20000යි ගොඩනැගිලි ගිනුම බැර 20000යි ගොඩනැගිලි අලුත් වැඩියා ගිනුම හර 20000යි ගොඩනැගිලි ගිනුම බැර 20000යි හරි ගොඩනැගිලි අලුත් වැඩියා ගිනුම හර 20000යි ගොඩනැගිලි ගිනුම බැර 20000යි හරි ගොඩනැගිලි ගොඩනැගිලි අලුත් වැඩියා ගිනුම හර 20000යි ගොඩනැගිලි ගිනුම බැර 20000යි ගොඩනැගිලි ගිනුම බැර 20000යි ගොඩනැගිලි අලුත් වැඩියා ගිනුම හර අලුත් වැඩියා වියදම් ගිනුම හර 20000යි ගොඩනැගිලි ගිනුම බැර 20000යි සංලක්ෂයේ ගොඩනැගිලි අලුත් වැඩියා වියදම ගොඩනැගිලි අලුත් වැඩියා වියදම ගොඩනැගිලි ගිනුමට හර කර තිබීම නිවැරදි කිරීම ගොඩනැගිලි අලුත් වැඩියා වියදම ගොඩනැගිලි ගිනුමට හර කර තිබීම නිවැරදි කිරීම ගොඩනැගිලි අලුත් වැඩියා වියදම ගොඩනැගිලි ගිනුමට හර කර තිබීම නිවැරදි කිරීම හරි අපි වැරදි පහක් ලිව්වා හරි අපි දැන් වැරදි හතරක් ලිව්වා පස්වෙනි වරද බලන්න ඉතින් ඔක්කොල බලන්න පස්වෙනි වරද බලන්න හරි පස්වෙනි එක බලමු පන්දාක විදුලි බිල ගෙවීම විදුලිය ගිනුමට හර කර ඇත්තේ 500ක් ලෙසය. ඔන්න වැදගත්. පුතේ පන්දාක විදුලි වියදම් සල්ලි වලින් ගෙවුවාම කොහොමද ලියන්නේ?
පන්දාක විදුලි වේදන් සල්ලි වලින් ගෙවුවාම කොහොමද ලියන්නේ මුදල් ගිණුමයි විදුලිය ගිණුමයි හරිද මුදල් ගිණුමයි විදුලිය ගිණුමයි 5000ක විදුලි වේදන් මුදේ සල්ලි වලින් ගෙවුවාම මුදල් ගිණුමට මොකද වෙන්න ඕනේ කියන්න 5000ක විදුලි වේදන් මුදේ සල්ලි වලින් ගෙවුවාම මුදල් ගිණුමට 5000 බැර වෙලා 5000ක් බැර වෙලා විදුලිය ගිණුමට 5000 අර නේද වෙන්න ඕනේ ඒක තේරුණානේ ඔක්කොටම මුදල් ගිණුමට 5000 බැර වෙලා විදුලිය ගිණුමට අර වෙන්න ඕනේ මේගොල්ලා මුදල් ගිණුමට හරියට 5000 බැර කරලා විදුලිය ගිණුමට 5000ම අර කරලා නැහැ විදුලිය ගිණුමට අර කරලා තියෙන මුදේ කීයයි කියලාද කියනවා විදුලිය ගිණුමට අර කරලා තියෙන්නේ 500යි කියලා මුදල් ගිණුමට 5000 බැර වෙලා විදුලිය ගිණුමට 5000 අර වෙන්න ඕනේ එක මුදල් ගිණුමේ හරියට 5000 ලියලා විදුලිය ගිණුමේ හරපැත්ත ලියලා තියෙන කීයයි කියලාද 500යි කියලා බිංදුවක් අඩු වෙලා බිංදුවක් හැලිලා මට කියන්න මේ වරද නිසා හරයි බැරයි සමානද අසමානද අඩු පැත්ත අපි වහා ගන්න අසමාන අසමාන අසමානයි බෙදී හරි මොන පැත්තද අඩු හර පැත්ත හර පැත්ත 4500ක් අඩුයි නේද අර පැත්ත 4500ක් අඩුයි නේද එහෙනම් පුතේ අඩු ටිකද තියෙන්නේ මොන ගිනුම ඇතුලේද අවිනිශ්චිත ගිනුම මේ මොන පැත්තේ තියෙන්නේ අවිනිශ්චිත ඔව් පුතේ අවිනිශ්චිත ගිනුමේ හර පැත්තේ කීයක් තියෙනවද 4500ක් තියෙනවා අවිනිශ්චිත ගිනුමේ හර පැත්තේ 4500ක් තියෙනවා ඔක්කොම තේරෙනවද 4500ක් අවිනිශ්චිත ගිනුමේ හර පැත්තේ තියෙනවා කියලා නේද අවිනිශ්චිත ගිනුමේ හර පැත්තේ 4500ක් තියෙනවා කියලා ඔක්කොම තේරෙනව නේද මම හිතන ඔක්කොම පැහැදිලියි කියලා ඔව්නේ එහෙනම් දැන් කොහොමද මේ වරද හදන්නේ ඉතින් මේ අවිනිශ්චිත ගිනුම තියෙන 4500 එකෙන් අයින් වෙන්න ඕනේ නේද හරි ඉතින් ආයෙන පාඩමට එතකොට කොහොමද මේ වරද හදන්නේ අපි මේ වරද හදන්නේ මේ අවිනිශ්චිත ගිනුම තියෙන 4500 අවිනිශ්චිත ගිනුමෙන් අයින් කරා. මොකද සිග්නල් අවුල් වගේ ඈ. ගොඩක් ඔයගලන්ට නෙවෙයි. හරි. අවිනිශ්චිත ගිනුම තියෙන 4500 අවිනිශ්චිත ගිනුමට බැර වෙන්න ඕන. අවිනිශ්චිත ගිනුම බැර 4500යි. විදුලිය ගිනුම හර 4500යි. ලියන්න පොජ්ජන්ලේ. විදුලිය ගිනුම හර 4500යි. අවිනිශ්චිත ගිනුම බැර 4500යි. පහ කියලා දාලා ලියන්න. විදුලිය ගිනුම හර විදුලිය ගිනුම හර 4500යි අවිනිශ්චිත ගිනුම බැර 4500යි ලියන්න විදුලිය ගිනුම හර 4500යි අවිනිශ්චිත ගිනුම බැර 4500යි විදුලිය ගිනුම හර 4500යි අවිනිශ්චිත ගිනුම බැර 4500යි මොකද සංලක්ෂේ විදුලිය ගිනුමට අඩුවෙන් පිටපත් කර තිබීම නිවැරදි කිරීම විදුලිය ගාස්තු ගිනුමට අඩුවෙන් පිටපත් කර තිබීම නිවැරදි කිරීම විදුලිය ගාස්තු ගිනුමට අඩුවෙන් පිටපත් කර තිබීම නිවැරදි කිරීම විදුලිය ගාස්තු ගිනුමට විදුලිය ගාස්තු ගිනුමට අඩුවෙන් පිටපත් කර තිබීම නිවැරදි කිරීම කියලා නේද? කියලා ටිකක් ගාලා වහලා දාන්න. 6 වෙනි වරද. මේ බාන 6 වෙනි එක. ඔක්කොල බාන 6 වෙනි එක. ඇසිනේද හරි ඉතින් බලන්න 6 වෙනි එක අයිතිගරුගේ නිවසේ විදුලි බිල් රුපියල් 2000 ගෙවා ඒ ව්‍යාපාරයේ විදුලිය ගිණුමට හර කර ඇත ඉතින් අයිතිකාරයා gedara light bill ව්‍යාපාර සල්ලි වලින් ගෙවන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ අයිතිකාරයාගේ light bill පුතේ ව්‍යාපාරයේ සල්ලි වලින් ගෙවුවොත් කොහොමද ලියන්න ඕනේ සල්ලි වලින් ගෙවනවානේ ඒතර මුදල් ගෙවීම දැල් ලියනවා ඒ කියන්නේ මුදල් බැර කොහෙටද හර කරන්න ඕනේ ඒක උදේ අයිතිකාරයාගේ ලයිට් බිල ව්‍යාපාර සල්ලි වලින් ගෙවන්න පුළුවන් අවුලක් නෑ ගෙවන්න පුළුවන් ගෙවුවාම මුදල් ගිණුම බැර බැර වෙලා කොහෙටද පුතේ ඒක හර වෙන්න ඕනේ
විදුලිය ගිනුමටද නෑ ඒක ව්‍යාපාර විදුලිය නෙමෙයි ගැන්ලි ගිනුමට හර වෙන්න ඕනේ අයි අධිකාරක පෞද්ගලික ගැන්ලි ගිනුමට ඔබද එහෙනම් බලන්න මෙතන ගෙවලා තියෙනවා අයිතිකාරයගේ නිවසේ විදුලි බිල්පත් 2000 ඉතින් අයිතිකාරයේ ගෙදර ලයිට් බිල හරියට ගෙවුවා නම් ව්‍යාපාරේ ගෙවුවා නම් මුදල් බැර වෙලා ඒක හර වෙන්න ඕනේ ගැන්ලි ගිනුමට ඉතින් අයිතිකාරයගේ ලයිට් බිල 2000 මුදලින් ගෙවපු නිසා මුදල් බැර වෙලා මුදල් බැර වෙලා ඒක අයිතිකාරයගේ පෞද්ගලික වේදම ව්‍යාපාරේ මුදල් අඩු වෙන නිසා මුදල් බැර ඒක හර වෙන්න ඕනේ පුතේ ගැනිලි ගිනුමට හයි ඒක ව්‍යාපාරේ වේදම නෙමෙයි අයිතිකාරයගේ පෞද්ගලික ගෙවීමක් අපි ව්‍යාපාර සල් වලින් ගෙව්වේ මුදල් බැර වෙලා ගැනිලි ගිනුමට තමයි හර වෙන්න ඕනේ නමුත් ළමයි මේක ගැනිලි ගිනුමට හර කළා නෑ මේගොල්ල මෙතනට හර කළා නෑ කොහෙද හර කළා තියෙන්නේ අරගන්න තියෙන්නේ විදුලිය ගිනුමට විදුලිය කියන්නේ ව්‍යාපාරයේ විදුලිය ගිනුමට අරගන්නලා ඉතින් මුදල් බැර කළා 2000 ගැන්ලි ගිනුමට හරවෙන්න ඕනේ ගැන්ලි ගිනුමට අරගන්නලා නැහැ ඒගොල්ලෝ අරගලා තියෙන්නේ විදුලිය ගිනුමට වැරදි මුදල් බැර කළා ගැන්ලි හරවෙන්න ඕනේ ඒක එතන විදුලිය ගිනුමට අරගන්නලා වැරදි නමුත් ඒ හරයි බැරයි වැරදි ඒ උනාට හරයි බැරයි සමානයි නේද සමානයි ඒ කියන්නේ මේ වැරද්දට මොන ගිනුම සම්බන්ධ වෙන්නේ නැද්ද පුතේ කියන්නේ වැරදි මේ ගිනුමටත් අවිනිශ්චිත ගිනුම සම්බන්ධ වෙන්නේ නැහැ පැහැදිලි නේද ඔක්කොම කියවන දේවල් වැරදි ඒ වුණාට මේ වැරද්දටත් අවිනිශ්චිත ගිනුම සම්බන්ධ වෙන්නේ නැහැ එහෙනම් අවිනිශ්චිත ගිනුම සම්බන්ධ වෙන්නේ නැත්නම් කොහොමද මේ වරද හදන්නේ ඉතින් මේ විදුලිය ගිනුමට හර වෙච්ච එක වැරදි විදුලිය බැල 2000යි ගැල්ලි ගිනුම හර 2000යි ලියන්න දේ ගැන්ලි ගිනුම හර 2000යි විදුලිය ගිනුම් බැර 2000යි කියන්න ගැන්ලි ගිනුම හර 2000යි විදුලිය ගිනුම් බැර 2000යි ගැන්ලි ගිනුම හර 2000යි විදුලිය ගිනුම් බැර 2000යි ගැන්ලි ගිනුම හර 2000යි විදුලිය ගිනුම් බැර 2000යි ගැන්ලි ගිනුම හර 2000යි ගැන්ලි ගිනුම හර 2000යි විදුලිය ගිනුම බැර 2000යි ගැන්ලි ගිනුම හර 2000යි විදුලිය ගිනුම බැර 2000යි ගැන්ලි ගිනුම හර 2000යි විදුලිය ගිනුම බැර 2000යි සංලක්ෂයේ හරිද සංලක්ෂයේ ගෙව් අයිතිකරුගේ පෞද්ගලික විදුලි වියදම් ගෙවූ අයිතිකරුගේ පෞද්ගලික විදුලි වියදම් විදුලිය ගිනුමට හර කර තිබීම නිවැරදි කිරීම ගෙවූ අයිතිකරුගේ පෞද්ගලික විදුලි වියදම් ගෙවූ අයිතිකරුගේ පෞද්ගලික විදුලි වියදම් විදුලිය ගිනුමට හර කර තිබීම නිවැරදි කිරීම විදුලිය ගිනුමට හර කර තිබීම නිවැරදි කිරීම ගෙවූ අයිතිකරුගේ පෞද්ගලික විදුලි වියදම විදුලිය ගිනුමට හර කර තිබීම නිවැරදි කිරීම විදුලිය ගිනුමට හර කර තිබීම නිවැරදි කිරීම හරි පැහැදිලිද ඉතින් එක්කොරම හරි බලන්න ඊළඟ වරද අපි ඉවර කරේ දැන් 5 වෙනි එකනේ 6 අනේ 6 ඉවර කරේ 7 ඔන්න ඕක ගොඩක් වැදගත් හරබර සමාන නැත් පුතේ මගේ ප්‍රශ්නයක් අහනවා මම ප්‍රශ්න උත්තර දෙලින්නම් හරි පුතේ හරබර සමාන නැත්නම් අනිවාර්යයෙන්ම අවිනිශ්චිත ගිනුමට එනවද ඔව් අනිවාර්යයෙන්ම එනවා පුතේ හරබරයි අසමාන නම් විතරයි අවිනිශ්චිත ගිනුම සම්බන්ධ වෙන්නේ. පුතේ අවිනිශ්චිත ගිනුම සම්බන්ධ වෙන්නේ මෙහෙමයි. හරය බැරය අසමාන නම් අඩු ටික. හරපැත්ත අඩු නම් ඒක තියෙන්නේ අවිනිශ්චිත ගිනුමේ. අපි වරද හදන්නේ කොහොමද එතකොට? ඒක අවිනිශ්චිත ගිනුමෙන් අයින් කරන්න තමයි වරද හදන්නේ. දැන් හරපැත්ත අඩුයි නම් ඒ අඩු ටික පුතේ අවිනිශ්චිත ගිනුමේ හරපැත්තේ තියෙනවා. අපි ඒක අවිනිශ්චිත ගිනුමෙන් අයින් කරලා තමයි වැරද්ද හදන්නේ අවිනිශ්චිත ගිනුම් බැර කරලා. එහෙමද නේද? හරි. ඔන්න බලන්න ඊළඟ එක. ඊළඟේ ගොඩාක් වැදගත්. හරි
කාඩරයක තනියෙන් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. කවන්නේ තනියෙන් ගෙදරදි කරලා දිනන නම් හොඳයි. කරපු කට්ටිය හරිද කියලා බලන්න නැත්තම් මාත් එක්ක කරන්න. දැන් සමහර විට ස්කෝල් නම් වැරදිව තිබ්බ ඉවර කළා ඔයගොල්ලන් ගොඩක් කල් වෙන්නේ නැති. ඉතින් මම වැරදිව තිබ්බ ඔයගොල්ලන්ට තියාගෙන හිටියේ වෙලදා ලාභ ලාභ ගිනුම් කරයින් පස්සේ කරන්න. මොකද දන්නව මේක ලාභ නිවැරදි කිරීම ප්‍රකාශයක් වෙනවා. දැන් ලාභ නිවැරදි කිරීම ප්‍රකාශයක් 2020 ලාභේ නිවැරදි කරලා පුතේ 2020 ඇහුව ප්‍රශ්නයක්. ඒකයි මම මේක අර වෙලදා ලාභේ හොයන දැනගත්තාන් පස්සේ පුතේ මේක හදන්න ලේසි ඈ. හරි. දැන් බලන්න हर वेला ගැනුම් ජර්නලේ ලියවුණා නම් ලියවෙන්නේ ගැනුම් ගිරුම හර වෙලා 6000 නාහිම් පාලන ගිරුම බැර වෙන්න ඕනේ. ඒක දන්නවනේ. දැන් ಉಪಯೋಗී පොත් ටික අමතක නම් මම අගෝස්තු මාසේ රිවිෂන් පන්තිය පටන් ගන්නපදි ಉಪಯೋಗී පොත් ටික. ආයි මුලේ ඉඳලා ಉಪಯೋಗී පොත් ටික ගන්නවා. තියරි පන්තිය කරපු ගණන් ටික නෙමෙයි අලුත් ගණන් ටික. ප්‍රෝග්‍රෑම් එක අල්ල ගන්න පුළුවන්. සහ කෙටි ප්‍රශ්නත් එක්ක. හරි. දැන් සමහරක් අඩු ಉಪಯೋಗී පොත් පාඩම් මගහැරනම් මේක අවුල් වෙන්න පුළුවන්. මේක ගැනුම් ජයලේ ලියලා නැහැ. එහෙනම් මෙහෙම ලියවිලා නැහැ. ලියලා තියෙන්නේ විකුණුම් ජයලේ. ඒතකොට විකුණුම් ජයලේ එකතු ඇතුලේ මේක තියෙනවා. ඒ කියන්නේ දැන් මේක ලියලා තියෙන්නේ විකුණුම් බැර කරලා නායකති පාලන හර කරලා. දැන් ලියලා තියෙන්නේ මෙහෙම. නමුත් ලියවෙන්න ඕනේ මේක. ලියවෙන්න ඕනේ මේ විදිහට ලියලා නැහැ. නමුත් ලියලා තියෙන්නේ මේ විකුණුම් ජයලේ ලියපු නිසා දැන් මේක විකුණුම් ගිනුම බැර වෙලා නායකති පාලන ගිනුම හර වෙලා. වැරදි. නොලිප් එකත් වැරදි මේ ලිප් එකත් වැරදි මට කියන්න පුතේ වැරදි වුණාට හරයි බැරයි සමානයි වැරදි ඒ වුණාට පුතේ හරයි බැරයි සමානයි නේද එහෙනම් මට කියන්න මේ වැරද්දටත් මොන ගිනුමක් සම්බන්ධ වෙන්නේ නැද්ද පුතේ මේ වැරද්දටත් අවිනිශ්චිත ගිනුමක් සම්බන්ධ වෙන්නේ නැහැ දැන් තේරෙනවද අවිනිශ්චිත ගිනුමක් හොයාගන්න අවිනිශ්චිත ගිනුමක් තියෙන්නේ කොහොමද කියලා හොයාගන්න විදිය ගණන් 2 3 කල්ද පුතේ වාඩම් මේක පුරුදු වෙනවා නතර ඕලවල් කාලේ හැම එකටම අවිනිශ්චිත අවිනිශ්චිත ලියාගෙන යනවා. එහෙම වැරදි. එහෙනම් මුදේ මේක වැරදි. අවිනිශ්චිත කිරීම සම්බන්ධ නැහැ. එහෙනම් මේ වරද හදන්නේ කොහොමද දෙ කියන්නේ? ඉස්සෙල්ලා මේ වැරදිය ලිපියක අයින් කරමු. නායකති පාලන හර වෙලා විකුණුම් බැරෙච්ච 6000 විකුණුම් හර කළා 6000 නායකති පාලන බැර කරමු. ඉතින් ඒ ලිපියෙ මුදේ වැරදිය ලිපියක අයින් කරා. මේ විකුණුම් ජයල් ලියලා මුදේ විකුණුම් බැර නායකති පාලන හර ලිපියක අයින් කරා. ඒක හරි. දැන් හරියක ලියන්න ඕනේ ගැනුම් මර 6000යි නායකති පාලන බැර 6000. එතකොට මේ වැරද්ද නිවැරදි කරද්දී හරස ගන්න කීයක් වෙනවද? 2යි. බැර සරහනුත් කීයක් වෙනවද? 2යි. මොන ගිරුම් දෙකද පුතේ හර වෙන්නේ? විකුණුම් ගිරුම හර 6000යි ගැනුම් ගිරුම හර 6000යි. හරිද? නායකති පාලන බැර 6000යි
නයින් පාලන බැර 6000. හරිද? ඔබදේ මට ළමයි ප්‍රශ්නයක් දා දින බලාගෙන ගියාම ඕ ලෙවල් වලට ගන්න තියෙන්නේ වැරදි එන්නේ කියලා. ඔබදේ ඕ ලෙවල් නෙමෙයි ගොඩක් ළමයි A ලෙවල් වලත් A ලෙවල් වලත් මේ මේ වැරදියට මේ මේවා මේ විදිහට කියලා දෙන්නේ නැහැ පුතේ. අර නිකාං අවිනිෂ්ඨ ඔහෙ දානවා. හරි. මට මතකයි පුතේ එක ළමෙන් මගේ පන්තියෙන් අයින් වෙලා ගියා මේ මම මේ විදිහට උගන්නලා. මේ විදිහට උගන්නලා. එළමයට පුතේ අර හුරු වෙලා තියෙන අර වැරදි ප්‍රමෝදිත. කියලා පුතේ අවිස්සාල වෙන කොහෙද පන්ති ගියා. ඒ පන්ති එහෙම උගන්නවා ඇති. හරි. එහෙම ඉන්නවා පුතේ. හරි දේ ගන්නවා මේක දරා ගන්න බැරි ළමයි නුත් ඉන්නවා හරි විදිහට ගන්නවා. අපි හරියට හරි දේ ඉගෙන ගමු එකයි විය යුතු දේ. හරි එහෙනම් බලන්න පුතේ කියන්න. විකුණුම් ගිනුමාර 6000යි ගැණුම් ගිනුමාර 6000යි හරසහන් දෙක ලියන්න. විකුණුම් ගිනුමාර 6000යි ගැණුම් ගිනුමාර 6000යි හරසහන් දෙක ලියලින්. අහත මතම හයිලිය රිද්දනේ කරන්නේ නේද හත හතේ පුතේ ජනසරාන් දෙක හරසරාන් දෙකයි විකුණුම් ගිනුම හර 6000යි ඒ කෙලින්ම ගණුම් ගිනුම හර 6000යි ණයගති පාලන ගිනුම් බැර 6000යි ණය හිමි පාලන ගිනුම් බැර 6000යි විකුණුම් ජර්නලේ සටහන් කර තිබීම නිවැරදි කිරීම හරිද? මේ පාඩම ගන්නන වෙලා යනවා. ගොඩක් වෙලා යනවා මේ පාඩම කරන්න. හරි, ඊළඟ ඉවරයි නේද? අහත ඉවර කරේ 8 වෙනි වරද බලන්න. ඉතින් 8 වෙනි වරද බලන්න. 8 වෙනි වරද හරි දෙ බලන්න මුදල් පොතේ ලැබීම් පැත්තේ වට්ටම් තීරුව උදේ වරද වැරදි ඒක තියෙනවා වැරදි අරද වැරදි කියලා ලිව්වනේ ඉතින් මම වැරදි කියලා ලිව්වා විකුණුම් ගිනුම හර 6000යි ගැණුම් ගිනුම හර 6000යි ණයගති පාලන බැර 6000යි ණයින් පාලන බැර 6000යි ලිව්වා නේද අපි හරි මං කිව්වනේ මොදේ? නායකති පාලන බැර 6000 නයින් පාලන බැර 6000 කියලා කිව්වනේ. සල්ලක්ෂෙත් ලිව්වනේ. බලන්න. මොදේ 8 වෙනි එක මොදේ 8 වෙනි වරද පොඩ්ඩක් හදා ගන්නවද? 8 වෙනි වරද වැරද ඕ තියෙන වරද වැරදි. ඔය print mistake එක. ඔගේ තියෙන්නේ මුදල් පොතේ ලැබීම් පැත්තේ වට්ටම් තිරු 3000ක් වැඩි වෙන එකද වීමනේ. එහෙම මුදල් පොත කියලා එකක් නැහැ. ඔය එහෙම වැරද්දක් නෙමෙයි පරණ වැරද්දක් එහෙම මන් තියලා ඒකයි. ඔකේ එන්න ඕනේ මෙහෙමයි. අර මුදල් පොතේ කියන වචනේ කපන්න. මුදල් කියන වචනේ තියලා පොතේ. ඔකේ එන්න ඕනේ මෙහෙමයි. මුදල් ලැබීම් ජර්නලේ. ජර්නලේ කියන වචනේ වැදිලා නැහැ. මුදල් ලැබීම් ජර්නලේ පැත්තකින වචනෙත් කපන්න. උදේ අර 8 වෙනි වරදේ වචන දෙකක් කපන්න ඕනේ පොතේ කියන වචනේ පැත්ත කියන වචනේ කපලා හරි කැපුවානේ ඒක ලියවිලා තියෙන්න ඕනේ මෙහෙමයි.
මුදල් ලැබීම් ජර්නලයේ වට්ටම් තීරුව 3000ක් වැඩි වෙන එකතු වී ඇත. මුදල් ලැබීම් ජර්නලයේ වට්ටම් තීරුව 3000ක් වැඩි වෙන එකතු වී ඇත. හරි. මට ඔබල කියන්න මුදල් ලැබීම් ජර්නලයේ තියෙන්නේ මොන වට්ටම් තීරුවද? මුදල් ලැබීම් ජර්නලයේ තියෙන්නේ මොන වට්ටම් තීරුවද පුතේ? 3 වට්ටම්. 3 වට්ටම්. ඇයි 3 වට්ටම් තියනවා කියලා ඔබල කියන්නේ පුතේ? මුදල් ලැබෙද්දී අපි අඩු කරන ගාන නේද? ණය ගැතියන්ගේ මුදල් ලැබෙද්දී අඩු කරලා ගන්නනේ අපි දුන් වට්ටම් කියලා කියන්නේ පුතේ. හරි. දුන් වට්ටම් කියන්නේ අපිට මොකද්ද? වියදම. වියදම. එහෙනම් දුන් වට්ටම් කියන වියදම ගිනුම්ගත වෙන්නේ කොහමද? සල්ලි වලින් ගෙවන්නේ පුතේ දුන් වට්ටම අපි දෙන්නේ ණය ගැතියන්ට නේද? ඒක දුන් වට්ටම අපේ ණය ගැතියෙන් අඩු වෙන එකක්. එතකොට දුන් වට්ටම ගිනුම්ගත වෙන්නේ දුන් වට්ටම් ගිනුමට හර වෙලා කොටද බැර වෙන්න ඕන එක ණය ගැති පාලන ගිනුමට උදේ දුන් වට්ටම් ගිනුම් ගත වෙන්න ඕනේ දුන් වට්ටම් ගිනුම හර ණය ගැති පාලන බැර ඒක තේරෙනවනේ ඇයි දුන් වට්ටම් හර වෙන්නේ දුන් වට්ටම් කියන වියදම වැඩිවීම හර ඇයි ණය ගැති පාලන බැර වෙන්නේ ණය ගැති වූ කියන වත්කම අඩුවීම බැර හරි දහගෙනමු දැන් වරදායිසරයක් කියවන්න මුදල් ලැබීම් ජර්නලේ වට්ටම් තීරුව 3000ක් වැඩි වෙන එකතු වියද පුතේ මුදල් ලැබීම් ජර්නලේ තියෙන දුන් වට්ටම් තීරුවනේ දුන් වට්ටම් තීරුව එකතුවනේ අපි දුන් වට්ටම් වර ණයගති පාලන බැර කරන්නේ ඒතකොට දුන් වට්ටම් තීරුව වැඩි වෙන එකතු වෙලයි කියලා කියන්නේ දුන් වට්ටම් ගිනුමට 3000ක් වැඩි වෙන අර වෙලා ණයගති පාලන ගිනුමට 3000ක් වැඩි වෙන බැර වෙලා නේ තියෙන්නේ संबंध अविनिष्ठ නායගති පාලන ගිනුම හර 3000යි දුන්වට්ටම් ගිනුම බැර 3000යි प्रयोजन व्यापार මුදල් අරන් ගියාම පුතේ මුදල් තියෙන්නේ මුදල් ගිනුමේනේ. ඒතර මුදල් අරන් ගියාම කොහොමද ලියන්නේ? පුතේ අයිතිකාරයා එයාගේ පෞද්ගලික වැඩකට ව්‍යාපාරයෙන් සල්ලි අරන් ගියොත් ලියන්නේ මුදල් අඩු වෙනවා. ඒතර මුදල් ගැනිලි ගිනුම හර මුදල් ගිනුම බැර. බැර ගැනිලි ගිනුම හර. හරියටම හරි පුතේ. ගැනිලි හර මුදල් බැර. ඔකනේ කතාව. ගැනිලි ගිනුම හර මුදල් ගිනුම බැර. දැන් මට කියන්න අයිතිකාරයා අරන් ගිලා තියෙන්නේ මුදල් නෙමෙයි. මුදල් නෙමෙයි විකුණන්න ගෙනාපු බඩු අයිතිකාරයා ගෙදර අරන් ගිහලා තියෙන්නේ මුදල් නෙමෙයි මේ රාක්කවල තිබ්බ බඩු ටික අරන් ගිහලා තියෙන්නේ හරි මට කියන්න විකුණන්න ගත්ත බඩු ටික ඔය රාක්කවල තියෙන බඩු ටික තියෙන්නේ මොන ගිනුම ඇතුලේද විකුණන්න ගෙනා බඩු ටික තියෙන්නේ මොන ගිනුම ඇතුලේද ගැනුම් ගිනුම ඇතුලේද
बड़ूंगील कौन दे लिया मैंने नौ ने क्या गैन लेकिन मार कौन है ने मैं गैन लेकिन विकुनान ने के ना बाडू दे तोगा गिनु मेरे में दिए ने गैनु गिनु में है बड़ा काटी को भारत दल तेरुंग ना तोगा गिनु में किले हम गिनु मात में तोगा किला गिनु मात में अरे सामी करने पारे ने गत्ता डे मित्र दिए ने तो मैं गैनु मैं दिए එනම් බුදේ මේ විකුණන් තියෙන බඩු දෙන්නේ තරන් යන්නේ එහෙනම් ඒක බැර වෙන්නේ ගැනුම් ගිනුම බැර 6000යි ගැල්ලි ගිනුම අර 6000යි ලියන්න බුදේ ගැල්ලි ගිනුම අර 6000යි ගැනුම් ගිනුම් බැර 6000යි ගැල්ලි ගිනුම අර 6000යි ගැනුම් ගිනුම් බැර 6000යි ගැල්ලි ගිනුම අර 6000යි ගැනුම් ගිනුම් බැර 6000යි ගැන්ලි ගිනුම අර 6000යි ගැනුම් ගිනුම් බැර 6000යි. කාටම කුත් ප්‍රශ්නෙම තියනද දෙ දැනගන්න නැහැ නේද? ගැන්ලි ගිනුම අර 6000යි ගැනුම් ගිනුම් බැර 6000යි. ගැන්ලි ගිනුම අර 6000යි ගැනුම් ගිනුම් බැර 6000යි. ගැන්ලි ගිනුම අර 6000යි ගැනුම් ගිනුම බැර 6000යි. अंति वारद नवीन वारद नवीन वारद नवीन दहावीन वारद बला ලද පොලියාදෑම් 33000ක් මුදල් පුතේ කියන්නේ මුදල් ගිණුමේ නිවැරදිව සටහන් කර ඇත්තත් පොලියාදෑම් ගිණුමට විපත් කර ඇත්තේ 3300ක් ලෙසයි මට කියන්න පොලියාදෑම මුදලින් ලැබුණාම කොහොමද ලියන්න ඕනේ කියන්නද පොලියාදෑම මුදලින් ලැබුණාම හරියට ලියවනම් කොහොමද ලියන්නේ පොලියාදෑම මුදලින් ලැබුණාම මුදල් ගිණුමයි පොලියාදෑම් ගිණුමයි මුදල් ගිනුමයි පොලි ආදායම් ගිනුමයි මට කියන්න ලැබිච්ච හරි පොලිය කීයද 33000ද නිවැරදි පොලිය 33000යි නේද පුතේ එහෙනම් නිවැරදි පොලිය හරියට ලිව්වනම් කොහමද ලියවෙන්න ඕනේ 33000 මුදල් ගිනුමට අර පොලි ආදායම් ගිනුමට බැර වෙන්න ඕනේ 33000 ඕක නේද පුතේ හර බැර හරි සටහන
मुदाल गिनु महार तिस्तुंदा हरी पोलिया दें गिनु बैल तिस्तुंदा योग ने हरी दिशरान है मेरे को ने मुदाल गिन में हरी लिए लालू एक हरी पोलिया दें गिनु मेरे बैर कर लती है ने किया ही किला किया पोलिया दें गिनु बिट बात कर लती है ने तिस्तुंदा हरी नोड किया तुंदा तुं बिंदुआ हलला तुंदा तुं सीया ही किया හරපැත්තේ මුදල් ගිනුමට 33000ම හර කරලා පොලියාදයන් ගිනුම බැර කරලා තියෙන 3300යි කියලා. ඉතින් හරයි බැරයි සමානද අසමානද කියන්නේ? හරයි අසමානයි. අසමානයි. නෝනේ අසමානයි. හරියට හරිද? අසමානයි. මට කියන්න මොන පැත්තද අඩු කීයක්ද අඩු? මොන පැත්තද අඩු? බැර පැත්ත අඩුයි 29700. හරියටම හරිද? බැර පැත්තේ අඩුයි 29700ක්. එහෙනම් ඒක දැන් තියෙන්නේ මොන ගිනුම ඇතුලේද? අවිනිශ්චිත ගිනුම. වලද හදන්න කලින් අවිනිශ්චිත ගිනුම බැර පැත්තේ තියෙනවා 29700ක්. වරද නිවැරදි කරන්න කලින් අවිනිශ්චිත ගිනුමේ බැර පැත්තේ තියෙනවා නේද 29700ක්? ඔව්. එහෙනම් පුතේ කොහොමද 29700 වරද හදන්නේ? පුතේ ඔයාලට තේරුණාද දැන් මේ වරද නිසා අර පැත්තේ 33000ක් වෙද්දි බැර පැත්තේ බෙදුණු තුන්දාස් තුන්සිය ඉතුරු ටික අපි හිතන්නේ මොන ගිනුම තියනවායි කියලාද අවිනිශ්චිත ගිනුම බැරපැත්තේ තියනවා කියලා තමයි අපි හිතන්නේ හිතන්නේ මෙහෙම තමයි තියෙන්නේ එහෙනම් අපි කොහොමද ඒ වරද හදන්නේ අවිනිශ්චිත ගිනුමට හර ගන්න 29000ක් පොලියා දැම් බැර 29 ඉතින් මේ අවිනිශ්චිත ගිනුමේ තියෙන ටික ඉබේ අහෝසි වෙන්නේ අපි අහෝසි කරනවා එහෙමයි වෙන්නේ ඔව් අපි හිතායි ඉබේම නැති වෙලා යනවායි කියලා ඉබේ නැති වෙන්නේ නැහැ කිසි දෙයක් අවිනිශ්චිතාර 29700යි පොලියාදයන් බැර 29700යි 700යි කියන්න අවිනිශ්චිත ගිනුම හර 29700යි පොලියාදයන් ගිනුම බැර 29700යි අවිනිශ්චිත ගිනුම හර 29700යි පොලියාදයන් ගිනුම බැර 29700යි අවිනිශ්චිත ගිනුම හර विसीना में हाथसी आए, पोलिया दे एम गिनुं बेरे विसीना में हाथसी आए। ते वैरद्धा हाली वना होंदा अबोध या किन में? सालक्षे पोलिया दे एम गिनुं मट आडुएन पिटपात तीमनी वर्दी किरीम। पोलिया दे एम गिनुं मट आडुएन पिटपात तीमनी वर्दी किरीम। පොලියාදෑම් ගිනුමට අඩුවෙන් පිටපත් වීම නිවැරදි කිරීම पोलिया दे एम गिरुना अडुवेन पिटवात वीम निवर्दि किरीम हरि दे ईट पास्से अपेन इल्लनवा देक अविनिश्चित गिनुम पिलिला करन्न कियला ओबट देन मे वैरदी हदन्न कलिन एगोल्ल गाणी उड किव्वा नेद अविनिश्चित गिनुमे कियात तिब्बद 25200 बेरपैत तिब्बलु दे अपि ओय एक अविनिश्चित गिनुमे तिब्ब टिक अयिन करन्न अपि गाण हदुवे एतोर अविनिश्चित गिनुमा अहोसि वेला यायि अंद गन्न अविनिश्चित गिनुमा दे अंद गन्न टी गिनुमा अविनिश्चित गिनुमा अंद गन्न टी गिनुमा अविनिश्चित गिनुमा कियला අවිනිශ්චිත ගිනුම අද ගන්න ටී ගිනුමක් අවිනිශ්චිත ගිනුම අද ගන්න ටී ගිනුමක් අවිනිශ්චිත ගිනුම अरे अविनिश्चित ग्रुम अंदर का अंदर बताया अविनिश्चित ग्रुम आ ओ अरे अविनिश्चित ग्रुम बताये मैं बैरदी हादान नकाली शेष आप इधर दील दिए ना वा विसिपाय देसी ये का बैर है ना बैर पैर तेरी यान उड़ी में शेष विसिपाय देसी है बैर पैर तेरी यान शेष विसिपाय देसी है द
सीमित रोशान समागम शेष पीरक्ष अविनिष्ट कि मारुक नदी अविनिष्ट आरंभक शेषे उत्तर पहा
उत्तरे तोड़ान दिव्य अहला दिव्य पुदे अविनिष्टगिन में आरंभ शेषे की विभाग प्रश्न आई देखा प्रश्न हुआ वेरदी आरंभक शेषे की उत्तरे लिया එක වැටුප් සඳහා ගෙවන ලද ලක්ෂයක් වැටුප් ගිරුමට පිටපත් කර නොතිබිනි මට කියන්න පුතේ වැටුප් සල්ලි වලින් ගෙවුවාම කොහොමද ලියෙන්නේ මුදල් බැර වැටුප් ගිරුමහර ඔව් වැටුප් සල්ලි වලින් ගෙවුවාම ලියන්න ඕනේ මුදල් ගිනුමයි වැටුප් ගිනුමයි මුදල් දෙ වැටුප් සාලියුලින් ගෙවුවාම ලියන්න ඕනේ මුදල් බැර ලක්ෂයයි වැටුප් ගිනුම හර ලක්ෂයයි කොහොමද මේ පුතේ හරි සටහන නමුත් මේගොල්ලෝ එක මුදල් බැර කරලා කොහෙට හර කළ නැද්ද පුතේ කියන්න කොහෙට හර කළ නැද්ද වැටුප් සදා ගෙවන්නද ලක්ෂයක් වැටුප් ගිනුමට පිටපත් කරනවද බිනි කියලා නේද කියන්නේ ඒ කියන්නේ පුතේ ගෙවපු වැටුප් ටික මුදල් ගිනුමට මොනවා කරලා ඉවරද දැන් බැර කරලා වැටුප් ගිනුමට හරකල්ලා නැහැ මට කියන්න හරයි බැරයි සමානද අසමානද අසමානයි අසමානයි එහෙනම් මොන පැත්තද අඩු අසමානයි ඔබද අසමානයි මොන පැත්තද අඩු හර පැත්ත හර පැත්තේ ලක්ෂයක් අඩුයි දැන් මේක තියෙන්නේ මොන ගිනුම ඇතුළේද එහෙනම් අවිනිශ්චිතයි එහෙනම් උදේ මේ වරද නිසා වර්ධ නිවැරදි කරන්න කලින් අවිනිශ්චිත ගිරුමේ හරපැත්තේ ලක්ෂයක් තියෙනවා කියලා පිළිගන්නවද මේ වර්ධ නිවැරදි කරන්න කලින් අවිනිශ්චිත ගිරුමේ හරපැත්තේ ලක්ෂයක් තියෙනවා ඔය වර්ධ විතරක් දීලා වර්ධ නිවැරදි කිරීමට පෙර අවිනිශ්චිත ගිරුමේ තිබු ශේෂය වුණා නම් හරපැත්තේ ලක්ෂය නේද ඔය වර්ධ විතරක් දුන්නා නම් හරි නේ හොඳයි දෙක දෙවනි වර්ධ නායිමුට ගෙවන ලද 25000ක් නායකති පාලන ක්‍රමයේ ලැබීමේ සටහන් කර තිබිනි. මොන අහගන්නේ? ණය හිමියෙකුට ගෙවන ලද 25000ක් නායකති පාලන ක්‍රමයේ ලැබීම ලෙස කිපුදේ. ණය හිමියන්ට මුදල් ගෙවුවා නම් කොහොමද ලියවේ? ය. ණය හිමියන්ට මුදල් ගෙවුවා නම් මුදල් බැර නායිමියන්ට මුදල් ගෙවුවා නම් මුදල් ගිනුම බැර මුදල් බැර නායිම් පාලන හර. ඔක නේද හරි සටහන? උදේ නායිමියන්ට ගෙවලා තියෙන්නේ කීයක්ද? 25000. ගෙවුවා නම් මුදල් බැර කරලා 25000 නායිම් පාලන හර වෙන්න ඕන. ඔකනේ කතාව. නායිමියන්ට මුදල් ගෙවුවා නම් මුදල් ගිනුම 25000 බැර වෙලා නායිම් පාලන හර වෙන්න ඕන නේද පුතේ? ඔව්. දැන් මට කියන්න මේ නායිමියන්ට ගෙවපු 25000 මුදල් ගිනුමට බැර කරලා අවුලක් නැහැ. කිසි ප්‍රශ්නයක් කියන්නේ නැහැ නේද? නායිමුට ගෙවන 25000 නායකති පාලන ගිනුමේ ලැබි. කියන්නේ මුදල් ගිනුමේ අවුලක් කියන්නේ නැහැ නේ. මුදල් ගිනුමට හරියට 25000 බැර කරලා හරි. හැබැයි නායි හිමි පාලන ගිනුමේ ලියලා නැහැ. නායිම් පාලන ගිනුමේ ලියලා නැහැ. මෙහෙම ලියලා නැහැ. ලියලා තියෙන්නේ මොන ගිනුමෙද? ණයගැති පාලන ගිනුමෙ ලියලා තියෙන්නේ. මේ තියෙන්නේ ණයගැති පාලන ගිනුමෙ. ලියලා තියෙන්නේ ණයගැති පාලන ගිනුමෙ මොනවා විදියටද? ලැබීම් විදියට. පුතේ ණයගැතියන්ගෙන් ලැබීම් නිසා ණයගැතිව මොකද වෙන්නේ?
නායකතුමා අපිට මුදල් ගෙනත් දුන්නාම අඩු වෙනවා අඩු වෙනවා ඒ නිසා මේක පුතේ ණය ගැති පාලන කිනු මේ මොන පැත්තද ඔය ලියලයි කියලා කියන්නේ බැර පැත්තේ බැර පැත්තේ ඇයි ඒ නාහිමියන්ට ගෙවපු 25000 මුදල් බැර නාහිම් පාලන හර වෙන්න ඕන එක නාහිම් පාලන හර කරලා නැහැ ලියලා තියෙන ණය ගැති පාලන කිනු මේ ලැබීම් ලෙස ණය ගැතියන්ගේ ලැබීම් ණය ගැතියන්ගේ ලැබුණාම් පුතේ ණය ගැති පාලන බැරනේ නැගතිව අඩු වෙනවනේ ඒ කියන්නේ මේක ලියලා තියෙන්නේ මුදල් බැර කළා මේ නයින් පානකට අර ගන්න කාර කළා නැහැ ලියලා තියෙන ණයගති පාලන කිරු මේ ලැබීම් විදිය ලියලා කියන්නේ මොන පැත්තද ලියලා තියෙන්නේ බැර පැත්ත තේරුණාද හොඳටම මේ පැහැදිලිද ඔක්කොටම ඔව් නේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න දැන් ආයි මේක හරියට තිබ්බොත් මේක රෙකෝඩින් එක බලන්න ආපහු එමය ඉගෙන ගන්න උදේවා ඉගෙන ගන්න මහන්සි වෙන්න ඕනේ කොහොම හරි මේක අවබෝධ කරගන්නවයි කියලා දැන් මට කියන්න උදේ හරයි බැරයි සමානද අසමානද කියන්න බෝ අසමාන අසමාන මොන පැත්තද අඩු කීයක්ද අඩු අර පැත්ත 50000 අර පැත්තේ 50000ක් අඩුයි පුතේ මේ 25 25 අර පැත්තේ මොකුත් නැහැ එහෙනම් ඒ 50000 තියෙන්නේ මොන ගිනම ඇතුලේද පුතේ तुंगनी විකුණුම් ජයල් 30000ක් අඩු වෙන එකතු කර තිබිනි. උදේ විකුණුම් ජයල් එකතුව ගිණුම් ගත වෙන්නේ කොහමද? විකුණුම් ජයල් එකතුව ගිණුම් ගත වෙන්නේ කොහමද? මේ පළවෙනි වරද දෙවෙනි වරද 3. උදේ විකුණුම් ජයල් එකතුව කොහොමද ගිණුම් ගත වෙන්නේ කියන්නේ? විකුණුම් බැර මුදල් එකතුනේ. නායකති පාලන හර පුදේතර විකුණුම් ජයල් එකතු අඩු වුණාම විකුණුම් ගිරුමට 30000ක් අඩුවෙන් යන්නේ නායකති පාලන ගිරුමට 30000ක් අඩුවෙන් නේද හර වෙලා තියෙන්නේ මට කියන්න ඒ වැරද නිසා හරයි බැරයි විකුණුම් ජයල් එකතුව 30000ක් අඩුනාම විකුණුම් ගිරුමට 30000ක් අඩුවෙන් බැර වෙන්නේ නායකති පාලන ගිරුමට 30000ක් අඩුවෙන් නේද හර වෙන්නේ ඒ වැරද නිසා හරයි බැරයි සමානයි නේද ඔව් එහෙනම් ඒ වැරදට මොන ගිරුමත් සම්බන්ධ නැද්ද ඒ වරද නිවැරදි කරන්න කලින් අවිනිශ්චිත ක්‍රම කීයක්වත් තියනවද නැද්ද? නැහැ නේ පුතේ. ඒ වරද නිවැරදි කරන්න කලින් අවිනිශ්චිත ක්‍රම කීයක්වත් නැහැ. හොඳටම පැහැදිලිනේ. එහෙනම් ඒ වරද පුතේ අවිනිශ්චිත ක්‍රමට සම්බන්ධයක් නැහැ. තුන්වෙනි වරද. තුන්වෙනි වරද අවිනිශ්චිත ක්‍රමට සම්බන්ධයක් නැහැ. බලන්න හතරවෙනි වරද. හතරවෙනි වරද බලන්න. හරිද බානුදේ හතරවෙනි වරද බොල් නැ කප හැරීම රයිට් මඩ කියන්නේ බොල් නැ කියන්නේ අපිට මොකද්ද බොල් නැ කියන්නේ අපිට මොකද්ද පුතේ වියදම වියදම වියදමක් වියදම් ගිනි මොන පැත්තේ ලියා බොල් නැ ගිනි මොන පැත්තේ ලියා අර පැත්ත අර පැත්ත ඇයි අර පැත්තේ ලියන්නේ ලූකාපෙසුරු කිව්ව වියදම් වැඩිම අර කරන්න කියලා නේද එහෙනම් වියදමක් නම් මේක බලන්න බොල් නැ කප හැරීම 20000ක් ආදායමක් ලෙස සටහන් කර තිබිනි උදේ බොල් නැ කැපුවාම අදාළ වෙන ගිණුම් දෙක කියන්නේ ණයගති පාලන ගිණුමයි බොල් නැ ගිණුමයි ඔන්න අහගෙන ඉන්නේ බොල් නැ කැපුවාම ගිණුම් ගත වෙන්නේ ණයගති පාලන ගිණුමයි බොල් නැ ගිණුමයි අහගෙන ඉන්න හරි උදේ බොල් නැ ටික නායකතියන්ගේ මොන ගිනි මොන පැත්තෙන් ලියන්නේ? බැර පැත්ත. ඇයි බැර පැත්ත ලියන්නේ? නායකති අඩු වෙන හින්දා. නායකති අඩු වෙන ලුකා පැසුලේ බැරෙන් ලියන්නේ කිව්වේ. එහෙනම් පුතේ බොල් නැ කපලා 30000ක්. ඒක බොල් 30000 නෙමෙයි කියන්නේ 20000. ඒක බොල් නැ ගිනුමට බැර කරලා 20000. සෝරි. නායකති පාලන ගිනුමට බැර කරලා
बोलने के लिए मोटे पैसे लिया नो हर पैसे हर ऐ हर पैसे लिया नो नहीं वियदमा ओह वियदमा ओका आधे हम आपको ना मोटे पैसे लिया नो बेरे पैसे ऐ आधे हम वैरी मुलुका पैसे बेरे पैसे लिया ने क्यों रे अरे पन्ना हाँ के नहीं आए सर या बोलने के पुआ में लिए बैन नो ने नायकति पाल ने बेरे आदायन विभाग उत्तरे आरंभ निधानी एक रुपया एक लाख अनुदाक हर शेष की वैरदी हदन खाली तो विवाह के टाइम हो गए इधर आप ही बयान ने वैरदी दिखने में जैन सरहान लिया ना बयान ने ना विवाह के जैन सरहान ना ने आने वैरदी निवेद कराने का नहीं आवेदन स्थिति में दिखू शेष है तीन सामान्य काटते बुदे यार वैरदी टिकल लिया 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 अरे देपैत ने दिया उड़े हुए अन्य ना වැරද්ද නිසා විනිශ්චය කිරීම කීයක්ද තිබ්බේ කියලා හොයපු එක ඈ උදේ පැටලුන්නේ නැහැ නේද පැටලුන්නේ නැහැ මේ කරේපු දේ වැරදි නිවැරදි කරේ නැහැ තාම නිවැරදි කිරීමට පෙර අවිනිශ්චය කිරීම තිබු ශේෂය අර ගොඩාක් කට්ටිපුදී ඔක අර වෙලා තියෙන්නේ අර අර වෙන ක්‍රමයකට උගන්වන්නේ ජර්නල්ස් ගන්න ටික ලියලා දෙපැත්ත උඩ හිස් තියලා එහෙම හරි දැන් මම එතනට එන්නම්කො ඒ විදිහට දැන් අපි වැරදි ටික හදමු කටුවට හදන එක පෙර වැඩ යටතේ දාන්න දාන්න පුතේ කිසි අවුලක් නැහැ ඔයගලන්ට ඕන තරම් කොළ දෙනවනි කරන්න හරි කෙටි ප්‍රශ්න මේක පුතේ කෙටි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් මේක කෙටි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් ඒක කටුවට මේක හදලා තමයි කියන්නේ එතකොට කටුවට ටික අමුණන්න ඕනේ නැහැ එතකොට හරි දෙක यह तो वैर दिन तो जैनम सरान दाख करने के विभाग नहीं लगती पिने मामा देने ऐसा कहने पहुँच जाने ले आप
विस्तर वटनाकाली අගින් පුතේ දෙවෙනි වරද නා හිමියෙකුට ගෙවන්නද 25000 නායකති පාලනගමේ ලැබීමේ සටහන් කර තිබුණේ නා හිමියෙකුට ගෙවුවා නම් මුදල් බැර නා හිම් පාලන හර වෙන්න ඕනේ මුදල් බැර කරලා හරි නා හිම් පාලන හර කරලා තිබ්බේ නැහැ ඒක නායකති පාලනගමේ ලැබීම් විදිය දිනලා තිබ්බා ගිනුම් දෙකෙන් බැර පැත්තේ මේ එතකොට හර පැත්ත අඩුවෙන් තිබ්බා කියද 50000ක් එක දැන් අවිනිශ්චිත කිව්වේ නේද කියන්නේ එහෙනම් කොහොමද වරද හදන්නේ කියන්නේ කොහොමද වරද හදන්නේ අවිනිශ්චිත ගිනුම් බැර 50000යි ंदाई නායක ඇතිපාලන කිනුමාර 25000යි නා හිමිපාලන කිනුමාර 25000යි නායක ඇතිපාලන කිනුමාර 25000යි නා හිමිපාලන කිනුමාර 25000යි හරිද अविनीतोटी
හරි නේද පුතේ පැහැදිලි නේද හරි බලන්න තුන්වෙනි වරද හරිද තුන්වෙනි වරද විකුරුම් ජෙල්ලේ 30000 කඩුවෙන් සටහන් කරද්දී ලියලම නැහැ නේද පුතේ හරයි බැරයි අසමාන නැහැ කියලා අවිනිශ්චිත කිමත් සම්බන්ධුන් නැහැ එන අලුතෙන්ම ලියන්න නායකති පාලන අර 30000යි විකුණුම් ගිරුම් බැර 30000යි නායකති පාලන ගිරුම් අර 30000යි විකුණුම් ගිරුම් බැර 30000යි හරිද නායකති පාලන ගිරුම් අර 30000යි ඉතින් ඉස්සලගේ සංලක්ෂණ කිව්වේ නැද්ද මම දෙවණියගේ සංලක්ෂණ ලියා ගන්න නාහිමි නාහිමි කුඩ කළ ගෙවීම දෙවණිගේ සංලක්ෂණ ලියා ගන්න නාහිමියන්ට කළ ගෙවීම නාය ගැති පාලන කිරීමේ ලැබීමේ සටහන් කිරීම නිවැරදි කිරීම නාහිමිය කුඩ කළ ගෙවීම නාහිමියන්ට කළ ගෙවීම නාය ගැති පාලන කිරීමේ ලැබීමේ සටහන් කර තිබීම නිවැරදි කිරීම නායිමයන්ට කළ ගෙවීම නාය ගැති පාලන කිරීමේ ලැබීමේ සටහන් කිරීම නිවැරදි කිරීම හරි බුදේ අපි ළඟට යන්නක් ගාලා 3 නාය ගැති පාලන හර 30000යි විකුණුම් බැර 30000යි 3 නාය ගැති පාලන ගිනුම හර 30000යි විකුණුම් ගිනුම් බැර 30000යි නාය ගැති පාලන ගිනුම හර 30000යි විකුණුම් ගිනුම් බැර 30000යි සංලක්ෂයේ විකුණුම් ජයලය අඩුවෙන් සටහන් වීම නිවැරදි කිරීම විකුණුම් ජයලය අඩුවෙන් සටහන් වීම නිවැරදි කිරීම විකුණුම් ජයලයේ අඩුවෙන් සටහන් වීම නිවැරදි කිරීම පිළිවන්නේ පුතේ හරි අපි යමු ඊළඟ එකට අන්තිම වරද බොල් නැ කපෑරි 20000ක් ආදායම් වල සටහන් කර තිබෙන පුතේ බොල් නැ කපුවම නායකති පාලන බැර බොල් නැ ගිරුමට ආර කරන්න ඕනේ වියදමන් නිසා නමුත් ඒගොල්ලෝ නායකති පාලන බැර කරලා බොල් නැහැ කිරුමේ ආදායමක් විදියට ලිව්වලු. ඒ කියන්නේ මොන පැත්තෙන් ලියලා තියෙන්නේ බැර පැත්තේ. ඒක නායකති පාලනක් බැර බොල් නැහැත් බැර. ඒතකොට කිරුම් දෙකෙන් බැර හර පැත්තේ 40000ක් අඩුයි. දැන් මේ 40000 දින අවිනිශ්චිත ක්‍රමයේ අර පැත්තේ නේද? එහෙනම් වරද හදද්දී එක අවිනිශ්චිත ක්‍රමෙන් අයින් වෙන්න ඕනේ. අවිනිශ්චිත බැර 40000යි. හරි. අවිනිශ්චිත බැර 40000යි. කොහෙද 40000 හර වෙන්නේ? කොහෙද 40000 වෙන්නේ? අවිනිශ්චිත බැර 40000යි කොහෙද? බොල් නැහැ කිරුමට 40000ම අර කරනවාද? 40000ක්ම 20000යි බොල් නැහැ. ආදායම් කිරුමට 20000ක් දාන්න. නෑ පුතේ. බොල් නැහැ කිරුමට 40000ම අර කරනවා. ඇත්තම අර කරනවා. ඇයි ඒ? පුතේ මේ කරපු 20000 අයින් වෙන්නත් ඕනේ. අර පැත්ත 20000 ලියන්නත් ඕනේ. පැත්ත මාරු වුණොත් හැමදෙස්සෙම ඩබල් කියලා මතකද? මේ පුතේ මේ 20 අයින් කරන්නත් ඕනේ අර පැත්තේ ලියන්නත් ඕනේ. ලියන්න බොල් නැහැ කිරුම හර 40000යි. බොල් නැහැ කිරුමට හර 40000යි. එතකොට දැන් පුතේ වැරදි එක අයින් වෙලා හරි පැත්තේ 40000 ලියවෙන්න. ලියවෙන්න ලියන්න. බොල් නැහැ කිරුම හර 40000යි. බොල් නැහැ කිරුම හර 40000යි. හරි හරි දෙ හරිද අවිනිශ්චිත බැර බොල් නැහැ කිරුම හර 40000 අවිනිශ්චිත කිරුම බැර 40000යි ලියන්න බොල් නැය සංලක්ෂණය යන බොල් නැය
रचना प्रश्न वल अविनिश्चित गिनु में आरंभक शेष ओपुदेवा प्रश्न हरि ये प्रश्न एकसी दहाय किल मगैर लावे रचना प्रश्न पत्र दहाय प्रश्न एक मकसी दहाय किल देना मे विजय कड़ी प्रश्न पत्र अविनिश्चित गिनु में आरंभक शेष अभी जयन सरहन लेला नैनी अरे अभी ये प्रश्न तब कर निष्पादन अंगहारुआदत्मेंदी इवराय आई अभी तेरी पानी सामान्य पानी हम भी